වෙල්කම් ටු මයි YouTube channel මම අද සාකච්ඡා කරන්න යන්නේ 2013 අවුරුද්දේ දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩමක් බට ප්‍රස්ථාර ගණනත් එකතු කරලා අපු 4 වෙනි ප්‍රශ්නය පිළිබඳව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල 4 වෙනි ගාන පුතේ අපෙන් පළවෙනියටම මේ සංඛ්‍යා ටිකක් දීලා තිනවා ඉස්සෙල්ලාම බලන්න දීපු සංඛ්‍යා ටික තියෙන්නේ ආරෝහණ පිළිවෙලේ සිට අවරෝහණ පිළිවෙලටද කියලා අංක 1 මොකද මේ ටික වෙනස් වෙලා තියෙනවනම් අපි ඒ ටික හදා ගන්න ඕන මුලින්ම හදාගන්නේ ආරෝහණ පිළිවෙලේ සිට අවරෝහණ පිළිවෙලට කියන්නේ අඩු ඉලක්කමේ ඉඳන් වැඩි ඉලක්කම වෙත දත්ත නියදිය සලකන්නලු අපි ඉස්සෙල්ලා බලමු කීයක් තියද 1 2 3 4 5 6 7 8 9 10 11 11ක් තියෙනවා හරි රෝම ඉලක්කම් එක මධ්‍යස්ථය කුමක්ද මධ්‍යස්ථයේ මැද හත්තු මැදි ඉන්නේ කවුද අහනවා 11ක් තියෙනවා එහෙනම් අනිවාර්යෙන් මෙයා වෙන්න ඕනනේ බලමුද අපි එයා මැදින් ඉන්නේ කියලා මෙයාට වම් පැත්තෙන් 1 2 3 4 5 මෙයාට දකුණු පැත්තෙන් 1 2 3 4 5 යන එහෙනම් මධ්‍යස්ථය 38යි 1 ලකුණක් හිමි වෙනවා ඒක ලියනවට ඊළඟට රෝම ඉලක්කම් 2 පළමු වෙන හා තුන් වෙන චතුර්ථක මොනවාද සමහරවිට මෙහෙම දැක්වම් පොඩක් පැටලවන වගේ මේ අහන්නේ පුතේ Q1 සහ Q3 හරිද හරි Q1 කොහොමද හොයන්නේ පුතාලා දන්න සංඛ්‍යා ඔක්කොම 11ක් තියෙනවා ඒ 11ට එකතු කරනවා 1ක් ගුණ කරනවා 4ෙන් 1ෙන් 12යි 11ට එකක් එකතු වුණාම 12නි මගේ පුතේ 4 වරක් 1යි 4 වරක් 3යි 3 වරක් 1 3යි 3 වැනි ස්ථානය හරි 3 වැනි ස්ථානය තමයි Q1 ඉන්නේ අපි බලමු මේ ආන්න මම මේ නම් කරගත්ත එකෙන් හරි ලේසි නේද අපිට ටග් ගාලා උත්තරේ දාන්න පුළුවන් එහෙනම් 3 වැනි ස්ථානයේ ඉන්නේ ඉලක්කම 27 එහෙනම් Q1 27යි ඊළඟට අපි යමු 3 වෙනි චතුර්ථකය හොයන්න පුතේ ඒතර වගේ ඔක්කොම ඉලක්කම් 11යි ඒකට එකතු කරනවා 1ක් 12යි 3 වෙනි චතුර්ථකය නිසා 4ෙන් 3ෙන් ගුණ කරන්නේ හරිනේ හා එහෙනම් මෙතන 12නේ පුතේ එන්නේ 4 වරක් 1යි 4 වරක් 3යි 3 වරක් 3 9යි 9 වෙනි ස්ථානේ ඉන්න කෙනා අපි බලමු හරි 9 වෙනි ස්ථානේ මේ 9 වෙනි ස්ථානේ කවුද ඉන්නේ 44 එහෙනම් අපි හොයාගත්තා Q3 44යි ඒ දෙකට එක බැගින් ලකුණු දෙකක් හිමි වෙනවා ඊළඟට අපි යමු අන්තර් චතුර්ථක පරාසය කුමක්ද දැන් හැමෝම දන්නෝ අන්තර් චතුර්ථක පරාසය කියන්නේ මොකක්ද කියලානේ ඒ කියන්නේ Q 3 ඍණ Q1 තමයි අන්තර් චතුර්ථක පරාසය කියන්නේ. එතකොට පුතේ Q3 44යි එයාගෙන් 27ක් අඩු වුණාම පිළිතුර 17යි. නිකම්ම අඩු කරන්න තියෙන්නේ. හරි. දෙන්න ලකුණක් හිමි වෙනවා. ඊළඟට අපි යමු ඉහත නියදී දත්ත ඇතුළත් කිරීමට පිළියෙල කර අසම්පූර්ණ වුන්ත පත්‍ර සටහනක් මෙහි දැක්වේලු එම සටහන සම්පූර්ණ කරන්නලු ආ පුතේ අසම්පූර්ණයි කියන්නේ මේකේ මුල් මෙන්න මේ දෙකේ දෙක කියන එක මෙතන වුන්තය දෙකයි ඊට පස්සේ පත්‍ර 2 5 7 කියලා දීලා දෙනවා මේ බලන්නකෝ 2 කියන්නේ මෙන්න මේ 10 ස්ථානයේ ඉලක්කම හරිද 2 10 ස්ථානේ වෙලා 1 ස්ථානේ 2 5 7 ආන්න ඒක තමයි මේ 2 5 7 කියලා තියෙන්නේ හරි දැන් එහෙනම් අපි බලමු වුන්තය 3 වෙලා පත්‍ර කොහොමද තියෙන්නේ කියලා හරිද හරි
එහෙනම් ඔයාලා බලන්න තව කොහෙද තියෙන්නේ කියලා. හරි. ආ. අපි බලමු මේ. මෙතන. මෙයාගේ 3යිනේ අන්න 1. මේ 1. ආයම දිනනවා එකක්. එයා ලියන්න ඕන පුතේ හොනේ. හා 1. ඊළඟට මේ 8 අන්න 8. හරිද? ඊළඟට I 9 9. මේ 9 9. හරිම ලේසි. හරි. ඊළඟට අපි බලමු වුන්තය 4 වෙලා පත්‍ර කොහොමද තියෙන්නේ කියලා මේ. මුල්ම එකේනා 4 අන්න 4. ඊළඟට 5 අන්න 5 ලිව්වෝ. ඊළඟට 7 7. දැක්කද ලකුණු දෙකයි. හරිම ලේසි. ඊළඟට අපි බලමු ඊළඟට මොකද්ද ප්‍රශ්නය කියලා. ඔන්න දැන් තමයි අපිට වට ප්‍රස්ථාර කොටස එන්නේ. හරිද? හා. තරංග විභාගයක් සඳහා සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් පිළිබඳව ලබාගත් දත්ත නිරූපණය කිරීම සඳහා පිළියෙල කරගෙන ලද වට ප්‍රස්ථාරයන් මෙහි දැක්වෙලුවා. මෙයා අංශක 200යි මෙයා 120යි. අපෙන් බලමු මොකක්ද පළවෙනි ප්‍රශ්නය අහන්නේ. ඉංග්‍රීසි මාධ්‍ය අපේක්ෂකින් නිරූපණය වන කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය සොයන්න. හරි. ඉස්සෙල්ලාම මට කියන්න පුතේ වෘත්තයක් ඇතුලේ සියලුම කෝණවල අයිති කීයද? 360. උන් ඕක මතක තියෙන්න ඕන. මොන ගාන වට ප්‍රස්ථාරය හදන්න ගියත්. හරි. මෙයා 200යි මෙයා 120යි. ඔක්කොම කීයේ? 320යි. එතකොට අපි අඩු කරන්න ඕනේ ඉංග්‍රීසි වල නම් 360න් මේ 360න් අඩු කරා 320. අංශක 40යි. ආන දැන් බලන්න මේ 300ට අඩු කිරීම 320 ලියනකොට එක ලකුණක් වෙන් වෙනවා. ඊළඟට අවසාන පිළිතුර අංශක 40නේ. එයාට වෙන් වෙන්නේ ලකුණ. අපි සමහර දරුවෝ ඉන්නෝ මේ අංශක 40 විතරක් දාන්නේ. අන්න තේනව නේද? හරි. හදන විදිය ලියන්න ඕන පුතේ. හරි. ඊළඟට අපි බලමු දෙමළ මාධ්‍යෙන් අපේක්ෂකයන් ගණන 60ක්ලු විභාගය සඳහා ඉදිරිපත් වූ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව සොයන්නලු. දෙමළ මාධ්‍යෙන් අංශක 120ක් තමයි 60. අපි හොයන්න ඕන අංශක 360ක්. ඇයි අපි අහන්නේ ඔක්කොම විභාගය සඳහා කොච්චරක්ද කියලානේ. හරි. 120 ඒවා කීයක්ද 360 වෙන්නේ පුතේ? 120 කීයෙන්ද ගුණ වෙලා තියෙන්නේ? 3න් නේද? 120 ඒවා 3ක් 360යි. එහෙනම් 60 ගුණ කරන්න ඕන කීයෙන්ද? 3න් නේද? ආ 3 6 18යි අගට බිඳුව. එහෙනම් අපේක්ෂක ශිෂ්‍ය සංඛ්‍යාව 180යි. 60 ගුණ කරලා 3න් එතෙන්ට 1 ලකුණයි. ඊළඟට 180 කියලා දානවට ඉතුරු ලකුණ. හරිනේ? හරි. නම් ඔයාලා මේ ප්‍රශ්නය තනියෙන් කරලා බලන්න බලලා ඉතුරු අවුරුදු වලත් ප්‍රශ්නය කරන්න බලන්න. Goodbye.